පහුගිය අප්‍රේල් 12 වෙනිදා සිදු වන අයගේ කුමන්ත්‍රණයක් සම්බන්ධව මේ දිනවල සමාජ ජාල විපඩේ වලින් සම්බන්ධයක් තියෙනවා. මොකක්ද ඒ සම්බන්ධව? මොකද ඒක කියන්නේ? කණ්ඩායමක් සම්බන්ධව. මේ බොහොම අමාරුවෙන් ලබාගත් ආණ්ඩුව අපි කාටවත් ලේසියෙන් පහසුවෙන් පෙරලන්න ඉඩ දෙන්නේ නැහැ. විශේෂයෙන්ම දින 52දී අපි පෙන්නුවා කොයිතරම් බලවත් අය කුමන්ත්‍රකාරී ලෙස අපේ බලය දැහැගන්න හැදුවත් ඒ කුමන්ත්‍රයට විරුද්ධ ඍජුව කටයුතු කරපු කෙනෙක් හැටියට මම යලිවතාවක් කියනවා. කිසිම කුමන්ත්‍රණයකින් මේ ආණ්ඩුව පෙරලන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, මේ අවුරුද්දේ පවත්වන ජනාධිපතිවරණයෙන් පස්සේ, මහා මැතිවරණයෙන් පස්සේ අපි අවුරුදු 24කට පස්සේ එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයේ පත් කරගන්න ඒ කටයුත්ත කාටවත් නවත්වන්න බෑ. ඔය කියපු 12 වෙනිදා මම ලංකාවේ හිටියෙත් නෑ. අනිත් පැත්තෙන් අද කොහේ ගියා? හන්දියක් හන්දියක් ගානේ හිල්ටන් හෝටලේ දයන්න ඕනේ නෑ. ගමේ හන්දියක්කට ගියත් කඩේකට ගියත් බොහෝ දෙනා කතා වෙන්නේ ඊළඟ ජනාධිපතිවරණේ. අත වශයෙන් මේ ජනාධිපතිවරණේදී එක්සත් ජාතික පක්ෂය දිනවලා තවත් අවුරුදු ගණනාවක් පාලනය කරන්න පුළුවන් කෙනා කවුදයි කියන දේ සම්බන්ධයෙන් මේ වෙලාවේ කතිකාවක් තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක්. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලංකාවේ එකම පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය අපිත් ප්‍රජාතන්ත්‍රවාදී අනුව අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය අනුව අපේ කෘටියාධිකාරී මණ්ඩලයේ මතය අනුව ඒ විතරක් නෙමෙයි අපේ ශාඛා සමිතිවල සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මතය අනුව අපි අනිවාර්යයෙන්ම ඊළඟ ජනාධිපති අපේක්ෂකයා පත් කරගෙන මම හිතන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගෙන් පස්සේ ලංකාවේ ජනතාව බලන්නට යන විශාලතම ජයග්‍රහණය අපි මේ වසර අන්තිමේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට ලබා දෙනවා.